ඉතලටම අයිබෝවන් අදත් අපි සුපුරුදු පරිදි ජීවිද්‍යාව ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස එක්ක සම්බන්ධ වෙන්න යන්නේ නමක් කියනවා අති පරිශ්‍රාවණය කියලා. එන රුධිරයේ තියෙන රුධිර සෛලයි රුධිර ප්‍රෝටීනයි හැර අනිත් සියලුම දේවල් මෙතෙන්ට පෙරීමට ලක් වෙනවා. පාවය කළා මේක ගබඩා කරලා තියෙන අපර පිටියුටරියේ. එතකොට ජලහිඟයක් තියෙනවා නම් හයිපොතැලමස් එක අඳුන ගන්නවා. අඳුනගෙන පණිවිඩය වෙනවා අපර පිටියුටරියට. ඔන්න දැන් මේ ADH වල අවශ්‍යතාවය තියෙනවා ඉක්මනට ඒක ශ්‍රාවය කරන්න කියලා. එහෙනම් මේ බහුසෛලික ජීවිය හදන්න නම් මොකද වෙන්න ඕනේ? මේ ඒකසෛලික යුක්තාණුව වේදනේට ලක් වෙන්න ඕනේ ළමයි. මේ විදියට බහුසෛලික තත්ත්වයට පත් වෙන්න ඕනේ. පේශිය සංකෝචනය වෙනවා. එහෙනම් පේශිය සංකෝචනය වෙලාම තියෙනවා.